ආයිබන් ඔබට කොහොමද ඉතින් ඔබ හොඳින් නැති කියලා අපි විශ්වාස කරනවා 2021 වසර නිමා වෙන්න තව මාස කිහිපයයි තියෙන්නේ මේ කාලවකවානුව ගත්තාම ලෝකේ මෝටර් රථ සමාගම් ඉතා ලහිලහියේ ඔවුන්ගේ අලුත් මාදිලි වෙළඳපොළට එකතු කරන කාලයක් ඒ නිසා ඒ පිළිබඳවත් අපි ඔබව දැනුවත් කරන්න සූදානම් මේත් එක්කම වාහන ලෝකයේ දැනුම වැඩි දියුණු කරලා දෙන්නත් අපි අද බලාපොරොත්තු වෙනවා රැඳෙන්න සුක්කානමත් එක්ක සුක්කානමත් එක්ක එකතු වෙන ඔබට අපි නිතරම කියන ඔබට ප්‍රශ්න තියෙනවා නම් සුක්කානම ෆෑන් පේජ් එක හරහා අපිට කියන්න කියලා. ඒ විදිහට ප්‍රශ්න කියන ඔබේ ප්‍රශ්න අපි කතා බහට ලක් කරලා විසඳුමක් ලබා දෙනවා. අද අපි සූදානම් මේ විදිහට කතා කරන්න. දැන් බොහෝ දිනක අපෙන් අහලා තිබුණු කාරණාවක් තමයි එන්ජින් සම්බන්ධව. ඔවුන් අහනවා එන්ජින් එකක මොකක් හරි දෝෂයක් ආවොත් එහෙම නැත්නම් පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ නැවත ඒ අලුත් වැඩියා කරලා අපිට පාවිච්චි කර ගන්න පුළුවන්ද නැත්නම් අලුත්ම එකක් තියන්න ඕනද කියලා බොහෝ දෙනෙකු අහලා තිබුණු ප්‍රශ්නයක්. එනිසා අද අපි ඒ ගැන කතා කරමු. මෝටර රථ තාක්ෂණ ඉංජිනේරු ජගත් ජයසිංහ මහත්තයා අපිත් එක්ක අදත් සම්බන්ධ වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ජගත් මහත්තයා දැන් මොකක්ද අපි එන්ජින් එකක් අලුතෙන් තියනවාද අලුත් වැඩියා කරලා ගන්නවද මේ ප්‍රශ්නෙට දෙන්න පිළිතුර මොකක්ද? ධනංජය මෙහෙමයි දෙකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. දැන් හිතන්නකෝ අපි මුලින්ම කතා කරමු මොකද දෙවෙනිට අහපු දේ ගැන. ඒ කියන්නේ දැන් ගොඩ දෙනෙක් මේකට යොමු වෙන දැන් අලුතෙන් එන්ජිමක් නම් තියන්න මාදිලි කීපයකට හරින්න නැහැ ගන්න ලංකාවේ. දැන් ගොඩ දෙනෙක් මේකට යොමු වෙන හුඟ දෙනෙක් එන්ජිමක් හදනවට ඇඩිය ලාභයි එන්ජිමක් තියාගන්න එක. ඒ කියන්නේ ජපානයේ හෝ වෙනත් රටක කොරියාවේ හරි කොහේ හරි පාවිච්චි කරපු රටක ඒකෙන් ගලවලා ආපු ඒ මාදිලියෙම එන්ජින් එකක් වාහනයට මාරු කරගන්න හුඟ දෙනෙක් මේ පෙළඹෙනවා. මොකද ඒක අර අලුත් ඇඩියාවට සාපේක්ෂව මිලාඩි එකක් තමයි. ඒක දින වාසි පැත්ත ගත්තොත් ඒක දින අමතර කොටස් ඔරිජිනල් මේවා. හැබැයි ගැටලුවකට තියෙන්නේ මේක කොච්චර දුවලද දැන් තියෙන තත්ත්වය කොහොමද? මොකද දැන් ඉස්සරනම් අපි මේ එන්ජින් ධනංජය ස්ටාර්ට් කරලා බලලා තමයි වෙළඳපළෙන් ගත්තේ. නමුත් වර්තමාන වෙනකොට ඉලෙක්ට්‍රොනික සෑහෙන දුරට එකතු වෙලා වාහනේ තියෙන පරිගණක පද්ධතිය නැතුව මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න බෑ. ඒතර අපිට මේක ගෙනහලා තමයි කියලා බලන්න වෙන්නේ. ඒතර එතන තව ගැටලුවක් තියෙනවා. දැන් මේකේ තියෙන එක එන්ජින් නම්බර් එකක් වාහනේ තිබුණ එකක්. ඒතර අපිට අර එන්ජින් නම්බර් එකත් වෙනස් කරන්න වෙනවා. ඒක ලංකාව වගේ ඇතුලේ නීති විරෝධීම නැහැ. තම සමහර අවස්ථාවලදී අපිට එන්ජින් නම්බර් එක ගහන්න පුළුවන්, චෙසි නම්බර් ගහන්න බෑ. නමුත් එන්ජින් නම්බර් එක වෙනස් කරන එක ප්‍රායෝගිකයි ලංකාව ඇතුලේ. එතකොට මේක එකක්. එතකොට දැන් මේක එන්ජින් එක තියලා ටික දවසක් දුවනකොට ප්‍රශ්නයක් ආවොත් සමහරවිට කියන අපි මාසෙයි මේකට ඕරන්ටි දෙන්නේ. නැත්තම් මාස දෙකයි. ඉතින් ඔන්න මාස 6ක් විතරකට මේ එන්ජින් එක දෝෂ වෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ලෙඩ වෙනවා. එතකොට මේක මාරු කරගන්නත් බෑ. ඒක එක පැත්තක්. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම දැන් එන්ජින් රිපයර් එක ඒ වගේ දෙගුණයකින් විතර ගන්න වැඩි වෙනවා. දැන් අලුත් ඇඩියාවකට ගියොත්. ඉතින් අලුත් ඇඩියාවකට යන එක තමයි හොඳම දේ. අමතර කොටස් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් ඇඩියාවකට යද්දී නියම අමතර කොටස් හොයාගන්න. හොයාගන්න වෙනවා අනිවාර්යයෙන්ම දැනජ බොහොම හරි. ඒ කියන්නේ දැන් එන්ජිමක් වගේ දෙයකට අපි අනිත් ඔය බාහිර අලංකරණ උපකරණ වගේ නෙමෙයි. මේවා අභ්‍යන්තර සවින කොටස් නිතර නිතර ගලවන්න හයි කරන්න ගියාම කාලය සහ මුදල් වැය වෙනවා. ඉතින් ඒක අනවශ්‍ය කරදරයක්. ඒ නිසා අපි එන්ජිමක් අලුත් ඇඩියාව කරද්දී පැහැදිලිවම අපිට ධනංජය කිව්වාගේ හොඳ අමතර කොටස් ජෙනුවින් අමතර කොටස් එක්කම මේක කරගන්නවා නම් ඇත්තටම මේ කටයුත්ත ඉතාම හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි එන්ජින් එකක් අලුත් ඇඩියා කරන්න යන්න ඉස්සෙල්ලා දැන් අපේ මාදිලියට අදාළව නියම අමතර කොටස් වෙළඳපොලේ තියෙනවද කියලා අපි වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලාම හොයලා බලන එක ඉතා වැදගත්නේ. පැහැදිලිවම ධනංජය. ඒ කියන්නේ දැන් ඔබ කිව්වා වගේම දැන් අපි එන්ජින් එකක් ගලවලා මගක් දුරට ගිහිල්ලා සමහරලාට කොටසක් හොයාගෙන අපි මැෂින් ෂොප් එකකට එන්ජින් එක දාලා ඊට පස්සේ වැඩේ භාගයක් විතර ඉවරනට පස්සේ ඔන්න වළනකොට හෙඩ් ගෑස් කට් එක නැහැ, එහෙම නැත්නම් ඔයල් ඔයිල් සීල් ටික නැහැ, ලොකු ප්‍රශ්නයක් එනවා. ඒතකොට වැඩේ තුන් කාලක් විතර භාගයක් විතර ගිහිල්ලා. දැන් ඔබ කිව්වා වගේ අපි මේ අදාළ මාදිලියට පිළිගත් සමාගමකින් නියම අමතර කොටස් තියෙනවද කියලා මුලින්ම බලලා ඉන්න බලමු. මොකද එන්ජින් අලුත් ඇඩයකට අවශ්‍ය කරන මූලික උපකරණ අපාංග අමතර කොටස් සියල්ල ගන්න තියෙනවද කියලා බලලා ඊට පස්සේ බලමු. ඔබ කිව්වා වගේ මේක අලුත් ඇඩයවට දෙන අනිත් එක දන්නේ දැන් ඔය පැරණි මාදිලි තියෙනවනේ. දැන් ගොඩ දෙනෙක් හොයනවා ඔය 52 53 ජී නම්බර් මුල කාලේ වගේ ඩීසල් එන්ජින් වෙළඳපළේ ගන්න අඩුයි. ගන්න තිබුණත් ඔය ජපානයෙන් ගෙනහලා අවුරුදු 10ක් 15ක් විතර තැන් තැන් වල දාලා තිබිච්ච එන්ජින් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ එන්ජින් එකක් ගෙනහලා අපි වාහනයට සවි කරලා මේක යථා තත්ත්වයෙන් අපිට පණ ගන්නලා දුව ගන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. ඉතින් එවන් තත්ත්වයක එන්ජිමක් නම් මේ එන්ජින් මාරු කිරීමේ කටයුත්තර කිසිසේ සුදුසු නැහැ. නමුත් වර්තමාන නවීනතම පෙට්‍රල් එන්ජින් ඒ කියන්නේ 2015 14 වගේ අපි තුම ඇක්සිඩන්ට් එකක් වෙලා මේ එන්ජින් එකට ආබාධයක් වෙලා එහෙම නැත්නම් වැරදි ඔයිල් එකක් දාලා එහෙම නැත්නම් ඔයිල් නොදා සර්විස් එකකින් වැරද්දක් කළා ඒ වගේ සිද්ධ වෙන එන්ජින් තියෙනවනේ සීස් වෙනවා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ වනම් අලුත් ඇඩියාවට යන එක ඊතරම්ම නුවන්ට හුරු නැහැ. ඒ වන් අවස්ථාවක
වසර 7-8කට ඉස්සෙල්ලා මාදිලියක් නම් පෙට්‍රල් එන්ජිමක් වගේ එකක් අපිට පුළුවන් වෙලදපලෙන් recondition කියලා කිව්වට ඇත්තම used අපි recondition කියන වචනේ ඉස්සර පාවිච්චි කරා. ඇත්තම දැනන්දි මේ recondition කියන වචනේ වැරදි. මොකද ඔය එන්ජින් ලංකාවට ගහලා ඒවා recondition කරන්නේ නැහැ. ඔය as it is. ඒ කියන්නේ තියෙන විදිහටම අපිට ලබා දෙනවා. දැන් ඉස්සර නම් අපි පොඩි කාලේ අපිට මතකයි මේ ජපානයේ motorcycle ගෙනන කාලේ මේවා recondition කළා. ඒ කියන්නේ bicycle මෙහෙට ගෙනල්ලා මේ වැතින යම් යම් අඩුපාඩු හදලා මේවා recondition බවට පත් කරා. ඔය වචන තමයි අද වෙනකොට තැවිලා තියෙන්නේ මේ recondition නමතර කොටස. ඇත්තම මෙතන recondition එකක් නැහැ. මේවා used. වෙනත්තරටක පාවිච්චි කරලා තියෙනවා. අපි දන්නේ මොන තත්ත්වයේ තියෙනවද කියලා. ඒත් ඒ නිසා අර නිෂ්පාදිත වර්ෂය ආසන්න අවුරුද්දක එකක් වුණොත් අපිට මේ එන්ජින් එකක් සම්පූර්ණයෙන්ම මාරු කරන්න පුළුවන්. හැබැයි එතනදිත් අර එන්ජින් නම්බර් එකේ ප්‍රශ්නේ එනවා. අලුත් වෙලියාවකදී මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. දැන් ජගත් ඒ වගේම දැන් සමහර අවස්ථාවන්වල අපිට පරණ වාහනයක් තියෙනවා නම් මේ පරණ වාහනේට අපිට කොටස් හොයා ගන්නත් නැතනම් එන්ජින් එකට අදාළව. සමහර අය කියනවා අපි වෙන එකක් මේකට තියමු වෙනම මවුන්ට් කරමු විවිධාකාරයේ කතන්දර ගොඩක් හදලා එහෙම තියෙන අවස්ථාවත් අපි දැකලා තියෙනවා මේක ගැන ඔබ මොකක්ද කියන්නේ අතරම ධනංජය දැන් සමහර මාදිලි තියෙනවා වාහනේ හරිම ලස්සනයි වෙළඳපළේ හරි ආකර්ෂණීයයි නමුත් බඩු හොයාගෙන නැහැ ඒතර එවන් අවස්ථාවකට ඒ ආසන්න CC එකක එන්ජින් එකක් මාරු කරගෙන දුවන එක ප්‍රායෝගිකයි මොකද ඒක එපා කියලා කියන්න බෑ හේතුව තමයි මොකද බොඩි කන්ඩිෂන් හොඳයි නම් අනිත් සියලු දේවල්ම හොඳයි නම් අමතර කොටස් හොයා ගන්න නැතිනම් සමහරු ඉතින් ඩීසල් එන්ජින් පවා තියන්න පෙළඹෙනවා ඉතින් මේ වගේ දෙයක් කළායි කියන එක ප්‍රශ්න නැහැ හැබැයි අර ඩිෆරෙන්ෂල් රේෂියෝ එකට මැච් වෙන අදාළ ආසන්න වශයෙන් CC එකක එන්ජින් එකට එන්ජින් ධාරිතාවයේ බොහෝ දුරට සමාන වෙන්නට ඕනේ ගිය බොක්ස් එකට සහ ඩිෆරෙන්ෂල්ට එහෙම නැතුනොත් අර ගිය බොක්ස් එකේ ඩිෆරෙන්ෂල්ල තියෙන රේෂියෝ එකට මැච් වුනේ නැත්නම් එන්ජින් එකේ ධාරිතාවය ගොඩක් ප්‍රශ්න එනවා. ඉතින් ඒ කොහොම වුණත් ඒක ප්‍රායෝගික වශයෙන් අපිට කරන්න පුළුවන් දෙයක්. එහෙම කරගත්තා කියලා ගැටලුවක් නැහැ. හොඳ එහෙමනම් දැන් අපි මේ කතා කරපු කාරණා ගැන ඔබට පැහැදීමක් ඇති. මේ සියලු දේවල් හොඳ දැනුමක් තියෙන කෙනෙකුගෙන් දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. එක එක්කෙනා එක එක කතන්දර කියයි. සුක්කානමේ අපි වගකීම් සහගතවයි හැම ප්‍රශ්නයකටම ඔබට පිළිතුරු ලබා දෙන්නේ. එමනම් අදත් අපිත් එක්ක මේ කතා බහට එකතු වුණු මෝටර තාක්ෂණ ඉංජිනේරු ජගත් ජයසිංහ මහත්මයාට බොහොම ස්තුතියි. අපි ඉදිරියේදීත් හම්බෙලා කතා කරමු. ආයුබෝවන්. ආයුබෝවන්. පරණ වාහන වලට ප්‍රිය කරන ඔබට අදත් ඒ වගේ වාහනයක් පිළිබඳව කතා කරන්න සූදානම්. නිශාන්ත අබේසේකර ඉන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. නිශාන්ත අද අපි මොකක් ගැනද කතා කරන්නේ? අද අපි කතා කරන්නේ මේ වෝක්ස්වැගන් කොම්බි. එහෙම නැත්නම් මේකට ඇමරිකාවේ කියනවා බස්. එංගලන්තේ කියන්නේ කැම්ප කියලා. මේ දෙකම එකම වාහනයට පාවිච්චි කරන්නේ. හරි. දැන් මේක ලංකාවට කනලා කොච්චර කාලෙද? දැන් මේක 1977 තමයි නිෂ්පාදනය කරලා ඒ ආගේ අවුරුද්ද වල තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ පොඩි කතන්දරයක් තියෙනවා මේක කොහොමද ලංකාවට ආවි කියන එක. හරි. ඒක ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක්. මේක ජර්මන් ජාතිකයෙක් ලංකාවට ඕවර්ලෑන්ඩ් කියන්නේ රිය පදවගෙන ඇවිල්ලා ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවෙන් තලෙමන්නාරමට ඇවිල්ලා එතනින් ෆෙරි එකේ දාගෙන ලංකාවට ආවා. එයාගේ ලෝක වටේ යන සවාරිය. ඒ සවාරිය අතරමඟ එයාට ශ්‍රී ලංකාවේ කාන්තාවක් සමග ආදරෙන් බැඳුනා. ඊට පස්සේ එයා ඒ ලෝක චාරිකාව අතහැරලා එයා එක්ක විවාහ වෙලා මේ ලංකාවේ අවුරුදු 5-6ක් ජීවත් වුණා. නමුත් මොන හරි විරසකයක් වෙලා එයා කාන්තාවයි වාහනේ දෙකම දාලා එයා අපව ජර්මනිය බලා ගියා. ඉතින් ඒක දාලා ගියෙල්ලා මේක ඇතුලේ මේක කැම්ප් රටයක්. ඒ කියන්නේ ව්‍යාගෙන කන්න බුදියන්න වතුර ඕන එකක් මේකේ තිබුණා. දැන් අපිව පරණ ඡායාරූප එහෙම බලනකොට මේ වගේ ගිලන් රථ තිබුණා වගේ අපිට මතකයි. ඔව්. දැන් ඒ ගිලන් රථ වල ආවේ මේ කොට වහලේ ෂෝට් ෆ්ලැට් රූෆ් එක. දැන් දැනට ලංකාවේ තියෙන මම දන්න තරමින් පාරේ දුවන වාහනයකට තියෙන හයි රූෆ් එක මේ වාහනේ පමණයි. මේකේ එන්ජින් ධාරිතාවය 1600. ඒක තමයි මේකට ආපු ඔරිජිනල් එන්ජින් එකේ ධාරිතාවය. නමුත් දැන් මගේ මේ සංචාරක කටයුතු සඳහා මේකේ 7-8 දෙනෙක් දාලා වායු සමනයත් එක්ක 1600 එන්ජින් එකේ ධාරිතාවය මැදින්ද මම මේකට ට්වින් කාබ් 2000 cc එන්ජින් එකක් තියලා තියෙනවා. ඒකත් ඔරිජිනල් කොම්බි ෆොක්ස්වැගන් එන්ජින් එක. ඔව් දැන් ඔබ මේකේ පෙනුමට කිසිදු වෙනසක් කරලා නැද්ද මුල් ආකෘතිය විදිහටම මුල් ආකෘති විදිහමයි ඔරිජිනල් වාහනයක් එන්ජින් එක පමණක් 1600 ධාරිතාවයේ තියෙන මේ එන්ජිම අයින් කරලා 2000 කාබ්ලේටර් දෙවි සමීකරණයට අවශ්‍යයි. මේකේ ඔක්කොම ඩෑෂ්බෝඩ් මේ තියෙන ඔක්කොම සුක්කානම ඔක්කොම ඔරිජිනල්. ඔව් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ රාත්‍රියක් ගත කරන්න පුළුවන් කෑම බීම අරන් ගිහිල්ලා උයාගෙන කාලා. මේකේ ලිප තියෙනවා, සිංක් එක තියෙනවා, වොෂ් බේසින් එක තියෙනවා, එතකොට ඩීෆ්‍රීසර් එකක් තියෙනවා. ඊට අමතරව මේ කරෝකේ සිස්ටම් එකක් සින්දුවක් කියන්න ඕන නම් ඒවා ඒ ඔක්කොම අති මේකේ තියෙනවා. දැන් වතුර අවශ්‍ය වෙනකොට කොච්චරක් විතර වතුර මේකේ ගබඩා කරලා තියන්න ඕන? මේකේ ගබඩා කරන්න පුළුවන් ලීටර 25-30ක් වගේ.
ඒ කියන්නේ නාන්න කරන්න නෙමෙයි මූණ කඩක් ටිකක් හොදලා අතපය සෝදලා පිගන් ටික සෝදා ගන්න වැතිරෙන්න වතුර දාන්න පුළුවන් නමුත් නැවත බටයක් ගහලා පයිප් එකක් තියෙන දැනගිදී ආපහු පුරව ගන්න පුළුවන් දැනට මේක ලංකාවට එන විදේශිකයන්ගෙන් කොහොමද තියෙන ඉල්ලීම් මේ වගේ වාහනවල විශේෂයෙන්ම ජර්මනියේ ඉඳලා එන සංචාරකයෝ මේක ඒගොල්ලන්ගේ රටේ දකින්න දෙයක් නිසා මෙහි ආවම පොඩි කෙටි දුරක් හරි යන්න කැමතියි ඉතින් ඒගොල්ලන්ට තමයි ජර්මන් ආයතන තමයි මම මේක මේ ප්‍රොමෝට් කරන්නේ හරි ඉතින් මේ වගේ වාහනයක් දකින්න මේ වගේ වාහනයක රවුමක් යන්න ඕන කෙනෙක් කැමතියි අවස්ථාවක් ලැබෙනවා නම් කොච්චර සතුටින් බාර ගන්නවද නේද ඉතින් මේ වගේ වාහන බොහොමයක් තියෙනවා නිශාන්ත ළඟ ඒ වාහන පිළිබඳව ඉදිරියේදී ඔබට පෙන්වන්න සුක්කානමේ අපි සූදානම් ඉන්නවා අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා බොහොම ස්තුතියි අදත් අපි දෙකක බලන්න බර වාහන කියලා ඔබට කියපුවාම මතක් වෙන්නේ බර වැඩ කරන වාහන හැබැයි බර වාහන සැහැල්ලුවට අරගෙන විනෝදවන පිරිසක් තමයි මේ
සුක්කානමෙන් දැන් අපි පාවිච්චි කරපු වාහන ගැන කතා කරනවා කියලා ඔබ දන්නවන විවිධ මාදිලි අරගෙන අපිට බොහෝ දිනක යෝජනා කරලා තිබුණා මේ සතියේ කතා කරන්නකෝ ටොයටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා මෝටර රථය සම්බන්ධව කියලා. එනිසා අපි ඒ ගැන කතා කරන්න සූදානම් මෝටර රථ තාක්ෂණ ඉංජිනේරු අමල් ලේකනායක අපිත් එක්ක ඉන්න අයවනවා. අයවනයි. අමල් දැන් පාවිච්චි කරපු වාහනයක් නැවත ගනිද්දි ඇක්වාගේ වාහනයක් ගන්න එක හොඳද? බොහෝ දිනක් අහලා තිබුණා. ඔව්. ධනංජය මේ දවස්වල අපි දන්නවා 2012 වර්ෂයේ තමයි මේ ඇක්වා ටොයටා ඇක්වා කියන මෝටර රථ ලංකාවට ආවේ. ඉතින් දැන් අවුරුදු 8කට විතර ආසන්න ප්‍රමාණයක් මේ වාහන භාවිතා වෙලා තියෙනවා. ඒතර මේ වගේ දිනවලදී ඔබ මේ වගේ මෝටර රථය මිලදී ගන්නවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. හොඳයි. එමල් දැන් අපි පාවිච්චි කරපු ඇක්වා වාහනයක් ගන්නවා නම් මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? ඔව් ධනංජය, දැන් වසර කීපයක් මේ වගේ වාහනයක් භාවිතා කරාම ලංකාවේ අපි පාවිච්චි කරපු යූස්ඩ් වෙහිකල් එකක් මිලදී ගන්න යනවා නම් ගොඩක් වෙලාවට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ කාරණා ප්‍රධාන වශයෙන්ම කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඇක්වා කියන වාහනේ අපි දෙනවා හයිබ්‍රිඩ් වාහනයක්. එතන මේකේ බැටරි එකේ කන්ඩිෂන් එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මේකේ තව දෙයක් තියෙනවා, ABS යුනිට් එක, බ්‍රේක් පම්ප් එක, ABS යුනිට් එක ඔක්කොම එකට එන්නේ. ABS යුනිට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක තමයි ස්ටීරින් රැක් එක ආශ්‍රිතව සස්පෙන්ෂන් එකේ සද්ද එනවා කාලයක් මේ වාහනේ ලංකාව භාවිත කරද්දී. සහ අවසාන වශයෙන් මේකේ යට ඇක්සිඩන්ට් වලට මේ වාහනේ භාජනය වෙලා තියෙනවද කියන එක අපි බලන්න ඕන. ඔනෝයේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. හරි, දැන් සුවපහසු අතින් ගත්තාම කොහොමද මේ වාහනේ? සාමාන්‍යයෙන් දනංජේ මේ වාහනේ නිර්මාණය කරලා තිබෙන්නේ හොඳ සුමට පාරවල ධාවනය කරන්න තමයි. අපි රළු පාරවල ධාවනය කරනවා නම් මේ වාහනේ අපිට එච්චර හොඳ සුවපහසුවක් ලබා ගන්න බෑ. මොකද මේ වාහනය නිර්මාණය කරලා තින්නේ හයිබ්‍රිඩ් වාහනයක් හොඳ මාර්ග සත්වයන් නැති ධාවනය කරන්න. ඉතින් එතකොට එවැනි මාර්ගයක ධාවනය කරනකොට අපිට සුවපහසුවක් ලැබෙනවා. නමුත් රළු මාර්ගයක යනවා නම් ලොකු සුවපහසුවක් ලබා ගන්න බෑ. දැන් සාමාන්‍යයෙන් මේ වාහනය ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් කියන්නේ තෙල් ඉතිරි කරන වාහනයක්. තෙල් ගැන හිතනවා නම් හොඳම වාහනයක් තමයි ඇක්වා කියලා. මොකද්ද ඔබ කියන්නේ? ඔව්. ඇත්තර දරංචය මේක හොඳට පෙට්‍රල් කරන වාහනයක්. හොඳ ෆුවල් ඉකොනොමි එකක් තියෙන වාහනයක්. ඉතින් සාමාන්‍ය භාවිතයට ඉතාමත්ම හොඳ වාහනයක් ඇක්වා කියන්නේ වතුර වලට. ඉතින් ඇත්තරම වතුරෙන් ධාවනය කරනවා වගේ තමයි ෆුවල් එෆිෂන්සි එක ඉතාමත්ම හොඳ වාහනයක් මේක. ඔබ නිවැරදි ආකාරයට නඩත්තු කරපු වාහනයක් මිලදී ගත්තොත් ඇත්තරම හොඳ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. ඔව්. දැන් වාහන මාදිලි ගත්තාම අපි අර පහුගිය වැඩසටහනවලදී කතා කරානේ වාහනේ නිෂ්පාදනය කරද්දිම ඇති වෙච්ච දෝෂ තියෙනවද කියලා. දැන් මේ වගේ මේ වාහනේත් එහෙම දෝෂ දකින්න පුළුවන්ද අපිට? නෑ, මේ වාහනේ නිෂ්පාදනය කරද්දී ඇති වෙච්ච දෝෂ කිසිවක් නෑ ධනංජේ. අපි වාහනේ අවුරුදු කීපයක් භාවිතා කරාට පස්සේ එන ෂොයවීමත් එක්ක එන කොටස් වල තමයි මේ ගැටලු වෙන්නේ. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් බැටරි කූලින් සිස්ටම් එක සමහරක් කරලා අපි සර්විස් කරන්නේ. ඒතකොට ඒක නිසා බැටරි එක උහිටලා බැටරි එකේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒතකොට ABS පම්ප් එක ප්‍රධාන වශයෙන්ම හානියටපත් වෙන ප්‍රධානම හේතු දෙකක් තමයි, එකක් කියලා අපි බ්‍රේක් ෆ්ලූයිඩ් එක මාරු කරන්නේ නැහැ නියම වෙලාවට. සහ මේ වාහනේ වතුරෙන් ගොඩක් වෙලාවට හෝදෙනවා. මේ හෝදෙන අවස්ථාවවලදී මේ ABS යුනිට්ස් වලට එහෙම ජල වාෂ්ප ගිහිල්ලා ඒවා රැඳිලා තිබිලා ඒවත් එක්ක මේවේ ආයු කාලය අඩු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම තව කූලින් සිස්ටම් එක මේ වාහනේ දෙන. එතකොට මේකට ස්පෙෂල් කූලන්ට් එකක් තමයි භාවිත කරන්න ඕන. එතකොට ඉන්වර්ට් කූලන්ට් එක කියලා එකක් තියෙනවා, සහ වාහනේ රේඩියටර් කූලන්ට් කියලා දෙකක් තියෙනවා. එතකොට මේකට සුපර් ලොง ලයිෆ් කියලා ස්පෙෂල් කූලන්ට් එකක් නිෂ්පාදකවරු අනුමත කරලා තියෙනවා. එතකොට එවැනි කූලන්ට් එකක් භාවිත කරනවා නම් මේ වාහනේ කූලින් සිස්ටම් එක හොඳින් තියෙනවා, දෝෂ අඩුයි. වාහන ගත්තට පස්සේ අමතර කොටස් සම්බන්ධව ලොකු බයක් තියෙනවා. දැන් අපි පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම් ගොඩක් සැලකිලිමත් වෙනවා අපි. මොකද ගත්ත දවස් ඉඳලා හදන්න වෙයිද දන්නේ නැහැ කියලා සමහර අයගේ මතයක් තියෙනවා. කොහොමද මේ වාහනේ අමතර කොටස්? අමතර කොටස් ලබා ගන්න පුළුවන් ධනංජය. එකම දේ තියෙන්නේ සමහරක් වෙලාවට මේකේ සමහරක් කොටස් තියෙනවා ටිකක් මිලෙන්න අධිකයි. එතකොට සහ වාහනේ මිලදී ගන්න අවස්ථාවේදී අපි බලන්න ඕනේ මේ යොදලා තියෙන අමතර කොටස් කුමන ආකාරයේ අමතර කොටස් වලද මේ වාහනේ අලුත් වැඩියා කරලා තියෙනවද කියන එක. එතකොට සමහරක් වෙලාවට මේ බෆර්ස් වගේ දේවල් වල ක්ලිප්ස් වගේ දේවල් අපි දන්නවා දැන් පාසල වගේ දේවල් කරලා තිබුණොත් එහෙම නැවත ගලවා සවි කිරීමේදී ඔරිජිනල් තත්ත්වේ ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද වාහනේ ටිකක් පාතයි. ඉතින් එතකොට සමහරක් වාහන තියෙනවා කීප දෙනෙක් දාලා ධාවනය කරලා යට වැදිලා ඩැමේජ් වෙච්ච වාහනක් තියෙනවා. ඒ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. හොඳයි. එහෙමනම් මෙතෙන් හැකෝ වාහනේ ගැන අවබෝධයක් දැන් ඔබට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ යෝජනා කරන්නේ පාවිච්චි කරගත්තොත් හොඳ වාහනයක්. හොඳ වාහනයක් දරන්නේ. හරි. එහෙමනම් මෙතෙන් ඔන්න ඔබටත් කැමැත්තක් තියෙනවා නම් පුළුවන්කමක් තියෙනවා
මේ වගේ වාහනයක් තෝරගන්න අපිට ඉදිරියේදීත් පුළුවන් නේද වාහන මාදිලි පිළිබඳව කතා කරන්න. ඔව් තවත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ යූස්ඩ් vehicle එකක් අපි ගන්නවා නම් ලංකාවේ මේ වාහනේ භාවිතා කිරීමේදී අපිට මුණ පාන වෙන ගැටලු. එතකොට common issues. ඒතකොට මේ වගේ දේවල් ගැන අපි කතා කරමු. ඔබටත් යම්කිසි පැනයක් තියෙනවා නම් යම්කිසි වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ තියෙන ප්‍රශ්න. හොඳයි අපි මේ විදිහට ඔබේ ප්‍රශ්නකට විසඳුම් දෙන්නම්. ඒ වගේම මම මේ වැඩේ ඉවර කරන්න ඉස්සෙල්ලා තව ප්‍රශ්නයක් මට තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඇක්වා සහ හයිබ්‍රිඩ් වාහන ගත්තහම බැටරිය සම්බන්ධවනේ ගොඩක් එන්නේ ප්‍රශ්න. බැටරිය මිලදී ගැනීමේදී යම් යම් පුද්ගලයන් කියනවා අපි ළඟ බැටරිය තියෙනවා ගන්න පුළුවන් විවිධ පාර්ශවයන් යෝජනා කරනවා. අපි ළඟ 10000ක් අඩුයි 20000ක් අඩුයි අපි තමයි හොඳම බැටරිය ගන්නනේ මේ විදිහට. කොහොමද අපි හරිම එකක් තෝරගන්නේ? ධනංජය ඇත්තටම නිෂ්පාදකවරු මේ ඕනම හයිබ්‍රිඩ් වාහනයකට අනුමත කරන්නේ ඔවුන්ගේ ජෙනුයින් බැටරියක භාවිතා කරන්න කියලා. එතකොට නිෂ්පාදකවරු අනුමත කරන විදිහට ඔබට ජෙනුයින් අමතර කොටස් ඔවුන් නිර්දේශ කරන්නේ ලංකාවේ පවතින අදාළ ඒජන්තවරුන්ගෙන් ලබා ගන්න කියලා. ඒ සඳහා ඔබට ඔවුන් වගකීමක් දෙනවා මේ ඔබ ලබා ගන්න අමතර කොටස ජෙනුයින් අමතර කොටසක් සහ ඒකට ලබා දෙන වගකීම් කාලය ඔරිජිනල් වොරන්ටි එකක් කියන එක. සමහරක් කරලා අපිට කියනවා අපිට වොරන්ටි එකක් තියෙනවා කියලා. නමුත් ඒ වොරන්ටි එක අපි ගන්න ගියම සමහරක් විට වොරන්ටි දීපු ආයතනේ අපිට දකින්නත් නැහැ. එතකොට මේ වගේ ගැටලු තියෙන නිසා ගොඩක් වෙලාව නිෂ්පාදකවරු අනුමත කරන්නේ ওই ක්‍රියාවලිය තමයි. නමුත් අපිට එයින් ඒජන්තවරුන්ගේ පිටතත් ජෙනුයින් අමතර කොටස් ලබා ගන්න තිබෙනවා. ඉතින් ඔබ ලබා විශ්වාසනීය ආයතනයකින් ජෙනුයින් අමතර කොටසක් ලබා ගන්නවා නම් ඒකේ සම්බන්ධව ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් ඉතින් ඔන්න ඔබට පුළුවන් කමක් තිබෙනවා. හරි විදියට හරි තැනකට ගිහිල්ලා ඔබේ වාහනේ මිලදී ගන්න. ඒ වගේම වාහනයක් ගන්න ගියපුවාම හයිබ්‍රිඩ් වාහන සම්බන්ධ විශේෂයෙන්ම කියනවා කොහේ හරි තැනකට දාලා ස්කෑන් එකක් කරලා වාහනේ ගන්න කියලා. ඔව්. වාහනේ ස්කෑන් එකකට අමතරව ෆුල් ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් කරන්න කියලා අපි නිර්දේශ කරනවා. මොකද එමගින් ඔබගේ වාහනේ තිබෙන සියලුම දෝෂ එන්ජින් එකේ, එතකොට ට්‍රාන්ස්මිෂන් එකේ වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට්ස්, පේන්ස්, එතකොට ස්පෙෂලි මේ වාහනයක් ගන්නවනේ යතුරු ස්මාර්ට් කී එකක් තියෙන්නේ. එතකොට මේකේ ස්මාර්ට් කීස් දෙකක් තියෙනවාද? එකයිද තියෙන්නේ? ඔය සීලොම දේ ගැන ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඉන්ස්පෙක්ෂන් එකක් කරන එක ඉතා වැදගත්. හරි. එහෙමනම් මෙතෙන් ඇක්වා ගැන අද අපි කතා කළා. ලබන සතියේ තවත් වාහනයක් ගැන කතා කරමු. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට අයිබන්. අයිබන්. සුක්කානමෙන් සමුගෙනන්න වෙලාව ඇවිදිලා තියෙන්නේ. සමුගෙනන්න සෑම අවස්ථාවකදීම අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබට මතකයිනේ අපි ගිය සතියේත් කිව්වා රථ වාහන අනතුරු සම්බන්ධව වෙනතර වඩා ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා. ඒ වගේම වාහනවල ගමන් කරන ඔබේ කුඩා දරුවන් පිළිබඳවත් ලොකු සැලකිල්ලක් දක්වන්න කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. මොකද කුඩා දරුවන් සමහර අවස්ථාවන්වලදී ඔබ විශේෂ තැනකට යනවා නම් හිතන්නකෝ ඔබ බඩු ටිකක් ගන්න කිසියම් කඩේකට ගොඩ වෙනවා නම් දරුවෝ විතරක් වාහනේ තියලා ඔබ දොර ලොක් කරලා යන්න පුරුදුලා තියෙන ඒගොල්ලෝ පාරට බහී කියලා. මේ වගේ දේවල් කරලා දරුවෝ ගොඩකට ජීක් දාලා වුණ වාහනේ රැගෙන යන කටයුතු කරන්න. ඒ වගේම ඔබ වාහනෙන් බැහැල යනවා නම් දරුවන් එක්ක බැහැල යන්න උත්සාහ කරන්න. ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට කළ හැකි උපරිම දේ කරන්න ඔබ පෙළඹෙන්න. එහෙම වුණොත් ඔබේ දරුවන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි වාහනේ ගමන් බිමන් යන අතරතුරේදී. එමනම් මේ ඉල්ලීම කරමින් අද අපි සමුගෙන යනවා. ලබන සතියේ අපි නැවත මුණ ගැහෙමු.